අයබන්දු බුතේ සුප දවසක්වේවාල හැමෝටම බලන්න අදවාට අනවා දා හත්වෙනි ගනිත්ත ගැටලු ඇරගෙන මංආවා බලන්නකෝ බල්බ වැලක රතු බල්බ විනාඩි දෙකට සැරයක්ද නිල් බල්භ විනාඩි හතරකට සැරයක්ද කහ බල්බ විනාඩි පහක්ට සැරයක්ත් ද දැල්වේ අවසන් වරට බල්බ තුනම දැල් ුනේ සස හතට නම් නැවැත බල්බ තුනම එක විට දැල් වෙන්නේ කී් දෙගල්තමයි අපිට ගැටලු ෙස් දන්න තියෙන්නේ ැ බලමුකු මෙන්න තියෙන බෞලත්තු වන රතු පාඩ බල්් එකයි නිල් පාඩ බල්් එකයි කහ පඩ බල්බ එකයි. දැන් අපි බලමු රතුපාඩ බල්්බක පත්වවා කියලක කියන්නේ විනාඩි කියකට සැරයත්ද දෙකකට සැරයා. එමනං අපි රතු බල්බක තිරේන්දා ගන්නවා විනාඩි දෙක. අපි විනාඩි කෙල්ලේ ඇන්තු අපි ාගික විතරල්ලේමු මකද අපට සංඛයා රටාවවත්තා මෙතන ගොඩනගන්න තියෙන්නේ. දෙවනිට තියෙනවා නිල් පාඩ බල්් එක හතර හායගන විනාඩි හතර කර සැරයක් කහ පාට බල්බ එක විනාඩි පහකට සැරයක් තමයි දැල්වවිනා කියලා කියන්නේ. ඒම නම්පතේ අපි බලමු මෙතන ශංකයා රටාව ක අපිට ගොන්න ගන්න තියෙනවා. රතු පාට බල්්බ එක විනාඩි දෙකෙන් දෙකට තමයි පත්වනා කියලා කියන්නේ. පැහැදිරනේ ද විනාඩි දෙකෙන් දෙකට පත්වෙනව නම් දෙවනයට විනාඩි හතරයි හයයි අටයි දහයයි දොළහයි දාහතරයි දාසයයි දහටයි විස්සයි කියලා මේ විදිේට මම ලියාගන්නවා. එයට පස්ස පොතේ අංක හතරේ ගැ නිර්බල්බ එක පත්තු වෙන්නේ විනාඩි හතරකඩසරයක් නෙමන අපි හතරේ ගුණාකාර ඉදිරියට ගවු. ගැන හතරේ රටාව අපි නිර්මාණය කරගමු වෙන්න මෙහම. හතරට පස්සෙ කියද අට අටට පසේ දොලහා දාසය විස්ස විසි හතර හරිපුතේ. ඉරිවස් යැපි පහේ පහෙන් පහට වැඩි කරල බලමු කොුණේද. පහට පහකු තුොන හම එනවා පිළතුර දහයයි. ඉරිවසේ පහලබයි. ඉරි පස්සේ විස්සයි ඉට පස්සේ විසි පායි. අන්නපුතේ මෙතන මම දැන් සංඛ්‍යයා රටාවක් ගොඩ නැගවා එවාට හොඳර මතක දෙයාගන්න තවත් මංක්‍රමයක් මේක කියලා දෙනවා ඉර්පස් පලමු අපි මේ අංකවල පොද්දු අංකයක් තියෙනවාද කියලා පලමු දෙකේ අන්කෙ පළුවනි එකේ තියෙනවා දෙවිනිේ නෑ තුංගෙන එකේ නැහැ හතර පළවෙනි එකේ තියෙනවා දෙවිනි එකේ තියෙනවා තුංගෙන පේලි නැහැ හය තියෙනවා පළවෙනි පේලියේ දෙවනිෙේලේ නෑ තුංගනි පේළියේ නැහැ. අට තියෙනවා එකයි දෙකෙයි තුංගනිපේලියේ නැහැ පොතේ. එයට පස දහාය පළවෙනි එකේ තියෙනවා දෙවිනි එකේ නෑ තුංවනිපේලියේ තියෙනවා. දොළහා පළවෙනි එකේ තියෙනවා දෙවන එකෙත් තියෙනවා තුංගන එකේ නැහැ. නිර්වාසපුතේ දහතර පලන්න පළවෙනිකේ තියෙනවා, දෙවනි එකේ තුංගනික දෙකේම නැහැ. දස්සය බලන්න දාසේ පලවෙනියකෙත් තියෙනවා දෙවිනිකෙත් තියනව තුංගෙනය එකේ නැහැ. දහාට පළවෙනි එකේ තියෙනවා දෙවැනි තුංගනි කියන දෙකේම නෑ. එම නපුදේ විස්ස බලන්න පලවෙනි එකෙත් තියෙනවා දෙවනියගෙත් තියෙනවා. ඉරි පස්සේ තුංගනි පේලියෙත් තියෙනවා. එනම් අපිට මෙ එක සමානාංකතුනක් අපිට හම්බනායි ගැන පුදුවන්කයක් හම්බ වනා පැහැදි නේදපුොතේ එහෙමනං මෙතන මේ අංකේ කියන්න කියද. අපි ඉත්තරාට ගනාකය ගනාවේ විනාඩි ගාන නේද. එහෙමනං බල් සියල්ලම දැල්වෙන්නේ තව විනාඩි විස්තෙකින් එනං අවසානයේදී සවසතම් පස්වරු හතට තමයි බල්තුනම එක විට දැල් වෙන්නේ. ඒමනං අපි මේ හතටපුොතේ තව විනාටිදී විස්සක් එකතු කරනවා. එම නං ඔන්න අපිට පිළිතුර ලැබෙනවා අහුතේ පස්වරු හතයි විස්සයි කියලා. පැහැදිලේ නේද හරේ. වංවාට කිය දෙෙනවා ඊළඟ සල්ලක්‍රමේ මං එතනවා ඊලාංක්‍රමේවාට ලේසික්‍රමයක් වේවි කියලා. බලන්නක පොතේ බල්බ වැලේ තියෙන බල්බ විනාඩි දෙක්කට සැරයක්, හතරකට සැරයක් පහකර සැර යන්න දැල් වෙන්නේ නේද. එමනම් මේකේ, අපි බෙදීම් කරලා තමයි පිරතුර හොයා ගන්න යන්නේ බාලනුක බෙදෙන කමේ ඔන්න මම දෙකයි හතරයි පහයි ලියා ගත්තා. නිර්වස්සේ මේක අපි බෙදනාාවපතේ ඉස්රෝම් බෙදීම අකි කියද අපේ එකයින් නිර්වාස දෙකෙන් තමා පටන් ගන්න ඔනපුතේ දෙකින් බෙදන්න පුළුවන්ද බලනවා. එකන් දෙයක් කරතිය න වන ගනිවාරෙන් අපි බෙදෙනවා. ඔන්න දෙකෙන් බෙදවා දෙකට දෙකේ ඒවා යි හතරට දෙකේවා දෙකයි. ඒ වස්පුොදේ පහට දෙකේව නෑන නේද. බෙදන්න බෙඩ නිසා පේ පහ ඒ විදිටම ලියනවා ඔකොදරමත විදයා ගන්න පහ ඒ විතටම ලියනවා. ඒ වස්සපුොතේ නැවදවතාව කි යටට යටට පබෙදාගෙන යනවා. බලමුකෝ දෙැන් ආයත් අපිට දෙකෙන් බෙදන්නක්ග පේනවනේද. එම නං නෑත වතාව දෙකෙන් බෙදෙනවා. එක දෙකෙන් බෙදන්න නිසා අපි එකේ විදිරම දානවා. දෙකට දෙකේවා එකයි පහට දෙකේවා නැති නිසා ඒ පහනය තථාව කපි පහලින් ලියනවා. ඉරි පස්සේ බලන්න පුතේ තවත් බෙදීම ක්‍රමයකට පිටියන්න පුළුවන්න්නේ නේද. දෙකෙම් බෑ තුනම් බෑ හතරෙන් බෑ පහෙම් පුළුවන් නේද. එහම නං මේ පේලි අපි බෙදෙනවා අංක පහින්. අංකපහම් බෙදවාම එක පහිම් බෙදෙන්න්න දනිසා එක දානවා. ඒකත් යටින්දානවා. පහට පහේවා එකයි. ඔන්න පුතේ මෙන්න මේ විදියට තමයි මේ ගාන අපි බෙදගෙන න්නුන අවසානයදකේ තුනත් තමයි තුරුෙන් ඕන තීර්බස්ස අපි කරන්න තියෙන්නේ අපි මේ බෙදපු අංක තියෙනවනේ දෙක දෙක පහ කියද දෙක දෙක පහ. කියන මෙන්න මේ අංකතුනට මොකද අපි දැන්කරන්න අපි මෙහෙම ලියාගමකෝ ඔන්න දෙක්කයි දෙකයි එමනං අපි මේ අංකතුන වැඩි කරනවා දෙවරක් දෙක හතරයි හතරවරක් පහ කියදවදේ. ස්සා පිට පිරිතුරු ලැබෙන නේද. ඒමනං ඉස්තරල මං කියල් දුන්න ක්‍රමයටට වලාා ලේසික ක්‍රමයක්ක් ව ගෙලා මංගහිතනවා මෙන්නේ දෙේවනි ක්‍රමේ ල කැමතිි්‍රමයක් තොරගන්න පුළුව. හරණේ දැන් අපි දන්නවා සවස හතට තමයි අවසානයේ දී මෙන්න මේ බල්බ තුලම එකට දැල්ලුනේ. ඒමනං අපේ සවස හත කියන පෑයට එකතු කරනව තවත් විනාඩි විස්සා. හතට අපි එකතු කරන විනාඩි විස්සා. ඒම නැමතවතාව බල්බ තුන මේකට දැල්වෙන්නේ කරදපුතේ හවස හතයි විස්සට එනම් හරිම පැහැදිරිනේද. බලන්නක පොතේ මංහිතලා මේ ගණන් දෙකමි කියල් දෙන්න ගොඩක් වෙලාගේපු නිසාමන්තාව අනක්කවාඩ හදල් දෙන්න හදන්නම් කියලා හිතාගත්තා. නමුත් ඒ ගාන මංවාට වෙනසකඩත් එක්ක වාලට බාරකර නොදවිපුතේ එමනං මෙන්න මේ ගාන හදලා යටින් තේෙන කමෙන්් බොක්සක වල කමෙන්් කරන්නමට ක කොහොම හැදුවක් කමන් නෑ ඒ කියන්නේ මංක්‍රම දෙකක් ලියල් දුන්න ක්‍රම දෙකට මැදුවක් කමන්නෑ ඔත්තරේ පුළුවන්නං මටකමට කරන්න මම පිළිත්වර හරිදි කියලා බලන්නා. ඒමනදයි මෙන්න මේවාගේ ගැටවළුවක් යාලගේ විවාාගෙටාාවහම වාල මෙෙන්න්නමමං කියල තුන්න ඕනම ක්‍රමයකට මේ ගැටකුව විස ඳදන්න පුළුවන් ඒමනං අලුත් ගනිත ගැටලුවක් එක් මම වාලාම් වෙන්ඩෙනවා එදකංවාට සුබම සුප දවසක් අයිබෝවන්.